स्नेहन क्रमवल तुंगन क्रमे तम कृत पोषण क्रमे किल कियाने कृत पोषण क्रमे कियाने याम किसी पीसल कथा करपु पेट्रोल क्रमे सह सिंचन क्रमे तो वडा टिका हाट किय दिवनु करन लद क्रमयक मेहे ए हिंद स्नेहन पद्धति अक्म अडंगु वेनवा देन अपी बलमु एंजिम एक मोनाद चल देवन कोटास कियला नगर कंद जर्नल ब्रयानी नगर कंदे तीना महाकोण जर्नल ए वगेम प्रधान जर्नल ए हेम एकक्म चलने वन हिंदा स्नेहने विय युतु एवगेम पिस्टन अते तीयन कुडाकोन ब्यारीम नत्तं गजन पिन ब्यारीम पिस्टन वल लोहा सिलिंडर बित्ति चियर रोद कैमिदंड हा हि ब्यारीन वैल्व एकलस मे हेम देयक्म स्नेहने विय युतु अपि बलमु मेक कोहोमद स्नेहने वेन्ने कियला දැන් ඉස්සලම ඔයිල් සම්පකේ නැත්තම් දඟර කඳට පහලින් තියෙන දඟර කඳ කුටිලෙන් පහලින් තියෙන තෙල් දෙනේ එකතු වෙලා තියෙනවා අපේ ස්නේහක තෙල්. අපි යදනලද ස්නේහක තෙල්. එතකොට මේ ස්නේහක තෙල් ඔයිල් පම්ප් එකක් හරහා නැත්තම් තෙල් පොම්පය හරහා ඇදලා ගන්නවා. තෙල් පොම්පය හරහා ඇදලා ගන්නේ දැල් පෙරහනක් හරහා. ඒ දැල් පෙරහනට අපි කියනවා ස්නේහනා එකක් කියලා. එතකොට මේ ස්නේහනා එක හරහා ඇදලා අරගෙන ඔයිල් පොම්පෙන් फिल्टर का खरहा पेरहना खरहा तमा पद्धति लबा देने ईटर नवीन वाहन वाला अपने दकीन हमेनवा ऑयल कूलर का तेल सिसील क्रीम सदा रेडिएटर के वगे पड़ी उपांग्या क्यों तीन इतकोट फिल्टर का खरा पेरहना हरहा निकूत्करण तेल गैलरी पड़ी बट पद्धति नल पद्धति तेमपतीम तेमपतीम के तावकालिक गबड़ावी मत सिद्धन अभी गैलरी कीलाती गैलरी इतकोट ये गैलरी टेकोना तेलवेली कोटसा गमांकन दंगर खंद दक्वा इतकोटे दंगर खंद दक्वा गमांक दंगर खंदे प्रधान जर्नल बेरी स्नेहने वीम सिद्धवेन ईट पे एक यम किसी कोटसा दंगर खंद तुरी गमांकला दंगर खंदे महाकोण जर्नल स्नेहने करना महाकोण जर्नल वाट अतुलन तेल ईट पे पिस्टन अतहरहा गमन कला पिस्टन अते तीन कुडाकोण ब्यारीम वेत गमन करना इमगिन कुडाकोण ब्यारीम स्नेहने किरीम अनतुरु ए स्नेहक तेल नैवत तेल पोम तेल सांपेकट नेत्तम ओयल सांपेकट वैटीम सिद्ध वेनवा एवगेम तमा तेल मेहम मे पेरल वेटन कोट दंगर खंदे पेरल वेटन कोट केन्द्रापसारी बल हिंद विसीवेल सिलिंडर बित्ती मत तेमपा तेन तो सिलिंडर बित्ती मत पिस्टन नेकिंग पिस्टन विंग्स मगिंग मे तेल टिक पिहद तेल पालन वाल मगिंग मे तेल टिक पिहल पालन नैवत ऑयल सांपेट वैकेरना ये वगे मत मे गैलरी टेकून कोट सिंग तवा तेल प्रमाण गमन करना කැමිදණ්ඩ වෙද්දට කැමිදණ්ඩට ගමන් කරලා කැමිදණ්ඩේ තියෙන කැමිනාසයන් ඒ වගේම ටැපඩ් බකට්ටු තල්ලු දඬු සලගිනි දඬු ඒ හැම එකක්ම ස්නේහණය කරලා නැවත සම්පේකට නැත්තම් තෙල් දෙන වෙද්දට වැක් කිරීම සිද්ධ වෙනවා මේ විදිහට තමයි චක්‍රාකාරව දිගින් දිගටම සිද්ධ වෙන්නේ එතකොට බලමු අපි මේක එක කොටස් කොයි විදිහටද වැඩ කරන්නේ කියලා තෙල් දෙන කියන එක අපි දන්නවා තෙල් දෙන කියලා කියන්නේ එන්ජින් එකේ පහළ කොටසේ තියෙන ලෝහමය ටැංකියක් වගේ කොටසක් මේකේ යම්කිසි හැඩයක් තියෙනවා මොකද තෙල් තැම්පත් වීම තෙල් ගබඩා වෙලා තියෙන්න ඕනේ නිසා සහ අර අපද්‍රව්‍ය එක තැනකට එකතු වීම සඳහා विशेष हेडेट निर्माण तीन सामान्य वाहन की आटम पीटला तीन ओय सांपेक संहार लाट प्लास्टिक वाले तेनवा संहार लाट लोहकट तिष्पादने तीन इट वस्ते अभी उदाहरण दैलपेरहन दैलपेरहने विशेषा तीन मेक दिन स्टेन अतन दैलपेरहन मेक मगिंकरा अभी स्नेहक तेल गमांकल इंजीन हाट मे हाट संसार तीन लोहकोट सह अपद्रव्य अरगन तम नवत සම්පකට එන්නේ කියලා. එතකොට සම්පක එකතු වෙලා තියෙන අපද්‍රව්‍ය නැවත පද්ධතියට එකතු වීම වැළැක්වීම තමයි දැල් පෙරහණෙන් කරන්නේ. සාමාන්‍ය විශාල කොටස් දැල් පෙරහණ මගින් පෙරනවා. ඒ වගේම පොම්පේ චූෂණ වලට සම්බන්ධ කරලා තියෙන්නේ පද්ධතියට ඇතුල් වීම වළක්වනවා අපද්‍රව්‍ය. ඊට පස්සේ අපිට හම් වෙනවා තෙල් පොම්පය.
තෙල් පොම්ප ප්‍රධාන වශයෙන් භාවිත වෙන පොම්ප වර්ග දෙකක් තියෙනවා. දතිරෝද වර්ගය සහ භ්‍රමක වර්ගය. එතකොට දතිරෝද වර්ගයේ තියෙන්නේ ජීර රෝද දෙකක්. දැන් උගලන්ට මෙතන පේනවා මේ ජීර රෝද දෙකක් තියෙනවා. මේ රෝද දෙකෙන් එකක් සම්බන්ධ වෙනවා දඟර කඳට. දඟර කඳ මගින් තමයි භ්‍රමණය වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ජීර රෝද දෙක කැරකෙන එකක් කැරකෙන කොට ඒකට සමාන්තරව තියෙන අනික් එකත් භ්‍රමණය වීමට ලක් වෙනවා. මේ දෙක කැරකෙන එකිනෙකට එකක් විරුද්ධ දිශාවල් වලට. එතකොට විරුද්ධ දිශාවලට කැරකෙනකොට මේ දැති හා හවුසින් එක නැත්තම් මේ නිවෙස්නාව අතර තියෙන ඔයිල් පීඩනයකට ලක් වෙනවා. එහෙම වෙලා තමයි තෙල් පීඩනය වෙලා ගැරලිය වෙත ගමන් කිරීම සිද්ධ වෙන්නේ. තව වර්ගයක් තියෙනවා අපි කියනවා භ්‍රමණ වර්ගය කියලා. මේකේ මැද තියෙන මේ භ්‍රමකය කියන කොටස තමයි එන්ජින් එකට සම්බන්ධ වෙලා භ්‍රමණය වෙන්නේ. මේ භ්‍රමකය සහ ඒක ස්ථාපනය කරලා තියෙන කොටස් දෙක ගත්තාම භ්‍රමකය සාමාන්‍යයෙන් ටිකක් කුඩයි. මේ පිටතින් පිහිටලා තියෙන කොටස උඟලන්ට පේනවා ටිකක් විශාලයි. වගේම ඒකේ දති ගණන වැඩි මැද තියෙන රොටයකේ දති ගණනට වඩා. එතකොට මැද තියෙන භ්‍රමකය භ්‍රමණය වෙනකොට මේ හිදැස් මත දැන් දැත්තක් අඩු හින්දා මෙතන හිදැසක් පිහිටෙන හින්දා ඒ හිදැස් මත තැම්පත් වෙලා තියෙන තෙල් පීඩනය වීමකට ලක් වෙනවා. ඒ පීඩනය කිරීම මගින් තමයි ඔයිල් පීඩනය වෙලා නිකුත් වෙන්නේ. එතකොට මේ ඔයිල් පීඩනය වෙලා නිකුත් කරනකොට අපි දන්නවා එන්ජින් එක මගින් නම් කරකෙන්නේ. එන්ජින් එක භ්‍රමණය වෙනකොට වේගය වැඩි වෙනවා, භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට තෙල් වල පීඩනයත් වැඩි වෙනවා. එතකොට තෙල් වල පීඩනය වැඩි වුණාම තෙල් වැඩිපුර පීඩනය වීම නිසා පද්ධතිය පීඩනය අධික වෙන්න පුළුවන්. ඒ අධික වෙලා පද්ධතියට හානි වීම, ස්නේහක පද්ධතියට හානි වීම වැළැක්වීම සඳහා ප්‍රෙෂර් රිලීෆ් වැල් එකක් නැත්තම් පීඩන නිදහස් කිරීමේ කපාටයක් යොදලා තියෙනවා. පීඩන නිදහස් කිරීමේ කපාටය කියලා කියන්නේ ඒ කපාටය කෙලිම විවෘත වෙන්නේ නැවත තෙල් දෙනට. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ප්‍රෙෂර් රෙගියුලේටර් එක කියලා අපි හඳුන්වලා දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පීඩනය නිදහස් කිරීමේ කපාටය. මේකේ ස්ප්‍රින් එකක් නැත්තම් දුන්නක් තියෙන්නේ. මේ දුන්න මගින් තමයි වැල් එක වහගෙන ඉන්නේ. යම් කිසි හේකින් මෙතන පීඩනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණොත් මේ දුන්න හකුළුවාගෙන වැඩි අමතර තෙල් ටික නැවත තෙල් දෙනට ඇතුල් වීම සිද්ධ වෙනවා. ඊළඟට පෙරහන. මේක ද්විතීක පෙරහන කියලා හඳුන්වන්න හේතුවක් වෙන්නේ අපි ඉස්සෙල්ලාම දැල් පෙරහනක් පාවිච්චි කරා. ඒක අපි ඉස්සෙල්ලාම පෙරහන ලෙස හඳුන්වනවා. මේක කඩදාසි පෙරහනක්. ඒතර මේකෙන් කරන්නේ දැන් අර දැල් පෙරහනෙන් පෙරිච්ච නැති තවත් කොටස් තියෙනවා නම් ඒවා පෙරීම සිද්ධගෙන දූවිලි ඒ වගේ කුඩා අංශු පෙරලා නතර කර ගැනීම සම ද්විතීක පෙරහනෙන් සිද්ධ වෙයි. මොනා හරි අපද්‍රව්‍ය කොටස් ගිහිල්ලා බෙයරින් වගේ තැන් වලට ඇතුල් වෙලා වෙන හානිය වළක්ව ගන්න තමයි පේපර් එලිමන්ට් එකක් නැත්තම් කඩදාසියක් කඩදාසි පෙරහන් භාවිතා වෙන්නේ. මේක පිරිසිදු කරලා නැවත භාවිතා කරන්න බෑ. ඒ හින්දා නිෂ්පාදකයා සඳහන් කරලා ඇති කාලයට භාවිත කිරීමෙන් පසු අලුත් එකක් යෙදීමට සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රෙෂර් රිලීෆ් වැල් එක නැත්තම් බයිපාස් වැල් එක එක වැදගත් වෙනවා. මේ දැන් යම්කිසි කාලයකට අනුව ද්විතීක පෙරහන මාරු කරන්න ඕනේ කියලා අපි කිව්වා. හරි කාලෙට මේ ද්විතීක පෙරහන මාරු කරේ නැත්තම් ෆිල්ටර් එකේ අධික ලෙස අපද්‍රව්‍ය තැන්පත් වෙලා ෆිල්ටර් එක හරහා ඔයිල් ගලා යෑම අඩු වෙන්න පුළුවන්. එතකොට ඒ මගින් එන්ජින්මන්ට් වෙන හානිය වළක්ව ගන්න තමයි බයිපාස් වැල් එකක් යොදලා තියෙන්නේ. ඒ බයිපාස් වැල් එක කියලා කියන්නේ දැන් ෆිල්ටර් එකක් හිරවීම නිසා පීඩනය වැඩි වුණොත් තෙල් වල පීඩනය වැඩි වුණා. දැන් අපි ඉස්සරකෝ පොම්පේෙන් පීඩනය කරලා පද්ධතියට තෙල් නිකුත් කරනවා කියලා. නමුත් පෙරහන අවහිර වුණොත් එතනින් එහාට තෙල් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පද්ධතිය පීඩනය වැඩි වෙනවා. එතකොට වෙන්නේ මේ වැල් එක විවෘත වෙලා බයිපාස් වැල් එක විවෘත වෙලා ෆිල්ටර් එක හරහා යන්නේ නැතුව පෙරහන හරහා යන්නේ නැතුව ස්නේහක තෙල් එන්ජිමට ඇතුල් වෙලා ස්නේහක කාර්ය සිද්ධ කරනවා. එතකොට මෙතෙන්දී එන්ජිමට ඇතුල් වෙන්නේ ෆිල්ටර් නොකරු නැත්තම් පෙරහන් නොවිච්ච තෙල්. ඒ හින්දා එන්ජිමට යම්කිසි ප්‍රමාණයකින් හානි වෙන්න පුළුවන්. නමුත් තෙල් නොලැබීම හිටියොත් ඊට වඩා වෙන හානිය
වැඩි. ඒ හිඳ තමයි අපි බයිපාස් විදිහට යදලා තියෙන්නේ.